කුකිය විස්තර තරගන අදත් අපි ආවා ඔන්න ඇත්තටම මේ වෙලාවේ ලංකාවට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ කියන්නේ ලංකාව රාජතාන්ත්‍රික ලෙස විශාල අපකීර්තිකට ලක් වෙලා තිබෙනවා මේ පිළිබඳව විස්තර තරගන ඔන්න අපි කුකිය විස්තරේ මෙහෙම පටන් ගමු අපි ඉස්සෙල්ලාම යොහන් ෆර්නෑන්ඩෝගේ පෝස්ට් එකකට යනවා අර ඔබගේ රාජතාන්ත්‍රික අර්බුදය මේකේ කියන්නේ විදේශ රාජ්‍ය පාලකයෙකුට ඉතාලිය තුළ සංචාරයේදී ඌ දැවැන්තම විරෝධය පෑම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මෙන්න දෙවනි පෝස්ට් එකේ මෙන්න මෙහෙම තියෙනවා. පීටර් ජෙරම් තිසරණ පෙරේරා මෙන්න මෙහෙම එකක් ලියලා තියෙනවා. පාප් වහන්සේව අන්දන්න යනවාදෝයි කියලා කාදිනල්තුමා බය වෙලා වගේ කියලයි මට නම් හිතෙන්නේ කියලා. ආ ඒක වෙන්න ඇති අර කාදිනල්තුමා එක එක ප්‍රකාශ නිකුත් කළේ අගමැතිතුමාගේ සංචාරය සම්බන්ධයෙන් විරෝධය දක්වලා නේද? ප්‍රියන්ත විජේකෝන් මෙහෙම කියලා තියෙනවා ඉතාලියෙන් ආරම්භමු ස්තුති ඉතාලියේ සහෝදර වරුනි කියලා. ඔන්න බින්దికා සුභසිංහ මේක ෂෙයා කරලා තියෙන්නේ බයියන් පුනරුත්ථාපනය කිරීමේ සංසදයේ තමයි මේ පෝස්ට් එක දාලා තිබිලා තියෙන්නේ ඉතාලියෙන් හූ හඬක් ඇහෙනවා බ්‍රෝ කලු කොඩි දාලලු විලිලජ්ජයි සාන්ත නලින් එස්පි මිලානෝ නගරය හූ හඬින් ගිගුම් දේ ඡායරූපෙකුත් දාලා තියෙනවා ඉතාලියේ කලු කොඩි සමග හූ හඬ ඔන්න සනත් බාලසූරිය මෙහෙම දානවා බොලොඤ්ඤෝ ආරම්භක සැසියේ දුම් විසිවෙන්න දෙන්න හිටපු මහින්දගේ ප්‍රධාන දේශනෙත් ස්ලෝවේනියා ජනාධිපතියා හොරා කාලක යහන් මුං රට හොරු අප්ප ඇතරම අපේ විදේශ සේවයේ දුර්වලතාවයක් වෙන්නුනේ එහෙම අපේ අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තුෙන් සිටපු කතාව වෙනත් කෙනෙකුට යනකම් බලාගෙන හිටියානම් ඒක අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි අපේ විදේශ සේවයේ තානාපති අංශවල තියෙන දුර්වලතාවයක් කියලා පෙන්නන්න වෙනව නේද සහායන් සෙනවිරත්න ඉතාලියේ හින කලබලලු හේට හොරු පැනලයි කියන්නේ හොරු පැනලයි ඔන්න බලන්නකෝ බන්දුල ධර්මසිරිලීලා තියෙන දේ දුවමු මිතුර දුවමු කියලා ඔන්න දැන් මේ මොකද්ද ආපහු ෆ්ලයිට් එකට නගින්න දුවනවා පඩිපෙළ දිගේ හූ හඩක් ඇහෙනවා ඈත අමාර රාමනායක එයා අහන හොඳ ප්‍රශ්නයක් ලංකාවට ඇවිත් කතිර ගහපු උන්ම ඌ කියයි කියලා හිතන්නේ නැතුව ඇති කියලා රට බේරගන්න ඉතින් ඔන්න බලන්නකෝ දිලන්ත පෙරේරා කෝබන් අර රට ඉඳන් ඇවිත් කතිර ගහලා ගිය සෙට් එක කියලා අහනවා ඊළඟට තාරක නානායක්කාර ඊස් විත් තාරක නානායක්කාර 2 එයාගේ පෝස්ට් එකක් අපි ගන්නවා හොරාට කලින් කිහිල් කන වැටපැනීම කියලායි මේකේ කියන්නේ පාස්කු ප්‍රහාරය බලය ගන්න කරපු දෙයක් කියලා සමාජයට බොරු පතුරවනවා ආරක්ෂක ලේකම්තුමා තමයි එහෙම කියලා තියෙන්නේ කවුද දැන් එහෙම කිව්වේ ඇයි මේ කලබල වෙලා තාම මහමෝල කරු හෙව්වෙත් නැහෙනේ කියලා ප්‍රශ්න කිරීමක් තියෙනවා ඒකටම සමගාමී වේ කියපු කතාව ලස්සට මෙන්න මෙහෙම දාලා තියෙනවා සුරේෂ් මදුසංග පාස්කු ප්‍රහාරය ජනාධිපතිතුමා බලයට එන්න කරපු කුමන්ත්‍රණයක් කියලා සමහරු මතයක් හදනවා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න දාපු ඔන්න එයා කරපු ප්‍රකාශයක් තමයි මේ පෝස්ට් එකට දාලා තියෙන්නේ. A5 news එකේ තමයි මේ ගිහින් තිබිලා තියෙන්නේ නේද? ඊට පස්සේ ඊටාත්ම දරුණු ඒ කියන්නේ බරපතල කාරණයක් එනවා. ෆාදර් සුනිල් ඩි සිල්වා. ඡායාරූපයක් එක්කම දාලා තිනවා. ඉතාලියේ කළු කොඩි වීදි පුරා පාස්කු ප්‍රහාරය සැලසුම් කරපු නායකයෝ පිළිගැනීමට. Black flags in Italy to welcome Easter Sunday attack planners මේ ඉතාමත්ම බරපතල චෝදනාවක් එල්ල වෙලා තියෙන්නේ අපකීර්තියක් ඇති කරන තත්වයක් ඒ නිසා මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය බරපතල ලෙස සොයා බැලිය යුතු බව තමයි අපේ නම් අදහස කේ සංජීව මෙහෙම එකක් දාලා තිනවා මේකත් පාස්කු වගේ බෝම්බයක් තමයි වෙනසකට තියෙන්නේ තාම මිනිස්සු මැරෙනවා දැන් 10000ත් පැනලා කියලා ඒකට දාලා තිනවා මේ පත්‍රයේ ප්‍රවෘත්ති දිවයින පත්‍රයේ සිසේරියම් සත්කම් වලින් පසු තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා කියලා ඒ කාලේ ගියපු පත්‍රයේ තමයි මේ දාලා තියෙන්නේ ඒක සාක්ෂි සහිතව තොරතුරු හෙළිවේ දොස්තර අල්ලන්න පුරුල් පරීක්ෂණ කියලා දැන් ඔය දෙවිත් සාක්ෂි වලට එහෙම මොකක්ද දන්නේ නැහැ නේද සාක්ෂි සහිතවම හෙළි වෙලා තියෙනවා කියලා නේ පත්‍රයේ කියන්නේ මං හිතන්නේ මෙන්න මේ වාගේ තත්වයන් එක්ක තමයි මේ පාස්කු ප්‍රහාරය සහ
මේ සියල්ල මෝරගෙන එන්නේ. මෙන්න මේ 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 තත්ත්වය ඇතුලේ ඇතිවෙච්ච ආතතිය තමයි තාමත් මේ රටේ සමාජය තුළ තියෙන්නේ. මම හිතන්නේ මනෝජ් නානායක්කාරගේ පෝස්ට්ුවට යමු. ශිහාන්ලව කැඳවලා දවස් ගණන් ප්‍රශ්න කරන සීඩී ලොක්කන්ට මේවා පේන්නේ නැද්ද කියලා තමයි අහලා තියෙන්නේ. ඒකේ තියෙනවා විමල් වීරවංශ අමාත්‍යවරයා ඒ කාලේ කියපු කතාව. රිචඩ් බදියුදීන් මහත්තයෝ බෝම්බ කරුවන් ප්‍රවාහනය කරන සතොස වාහන පාවිච්චි කළේ නැද්ද? නෑ කියනවා නම් මම ඔප්පු කරලා පෙන්නනවා. බැරි වුණොත් මම ඉල්ලාස් වෙනවා. විමල් වීරවංශ ජනාධිපතිවරණයට පෙර. එතුමාගේ ඡායාරූපෙකුත් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අහන්නේ ඒකයි. ඔප්පු කළෙත් නෑ, ඉල්ලාස්ුනේත් නෑ, කොමිසමත් ඉවරයි. उपुल निशांत वेड करपु अपे विरुवा जनाधिपतिमा के चाय रूपे अद्दाला පාස්කු බෝම ගහපු යොන් ඇල්ලුවා. මහ බැංකු හොරු කුදලන් ආවා. මුස්ලිම් අන්තවාදයේ අකූලෝලම දැම්මා. විකිණු සම්පත් නැවත පවරා ගත්තා. රටේ ආර්ථිකය ස්ථාවර කළා. නීතිය කාටත් සමාන කළා. පවුලේ උන්ට තනතුරු දීම නැති කළා. කොරෝනා වුවදොර තුරන් කළා. සහල් මාෆියාව දන ගැස්සුවා. කෘෂි කර්මාන්තයේ කෙලින් කළා. බුරුකාව තහනම් කළා. මද්‍රසා තහනම් කළා. ශාරියා විශ්වවිද්‍යාලයේ රජයට පවර ගත්තා. MCC ඉරල වීසි කළා. වන විනාශය නතර කළා. අවුරුද්දකට කළ දේවල් මදිද කියලා අහනවා. තවත් මොනවද මේ මනුස්සයාට කරන්න කියලා උඹලා කියන්නේ කියලා තමයි අහන්නේ. ඊළඟට රවීන්ද්‍ර රූපසිංහ ශා කරලා තියෙන්නේ ප්‍රදීපා දිලුක්ෂිගේ පෝස්ට් එකක්. මෙන්න මේක ටිකක් ඇත්තටම හොඳින් බලන්න ඕනේ රටේ සාමූහිකත්වය වෙනුවෙන් ඉතාම හොඳ පණිවිඩයක් මේක ඇතුලේ තියෙනවා. මේ තමයි සින්නලෙබ්බි මුදලියා. මෙතුමා තමයි 1948 ජනවාරි 16 වෙනි දින සිංහකොඩිය ලංකාවේ ජාතික කොඩිය විය යුතු බව එදා පාර්ලිමේන්තුවේදී යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට පස්සේ දෙපැත්තේ ඉන්නේ කවුද? දෙපැත්තේ මේ දේශපාලනික අසරණ කට්ටිය ඉන්නවා. මේවත් රතනහාමුදුරුවෝයි අම්මට Siri Ratne කියලා කියනවා. වෙන්න බෑ කියලා කියනවා කවුද? රතනහාමුදුරුවෝ. මේ අතීතයේ පිළිගත්තොත් දේශපාලනිකව අවලංගු වෙන්න පුළුවන් තත්වයක් වෙන්නේ නැති ඔය කියන්නේ නැත්තේ නේද? දිනේෂ් රවිචන්ද්‍ර රාජා. ඔහු කියනවා රට ජාතිය බේරගන්න ඡන්දෙ දීපු උන් දැන් කියන දේ දැන් සනීපයි කියලා තියෙනවා. මේ දිනේෂ් රවිචන්ද්‍ර රාජාගේම පෝස්ට් එකක් තමයි අපි අන්තිමටත් තෝරගත්තේ. දැන් නම් මේ රට බේරා ගැනීමට කල යුත්තේ එකම දෙයයි. දිනන්න පුළුවන් කියලා හිතෙන උන් පස්සේ නොයා කරන්න පුළුවන් එකව දිනව පල්ලා කියලා. ඇත්තටම රට දිනව ගන්න නම් ඕන වෙන්නේ මේ මහා අර්බුදයට විසඳුම් හොයා ගන්න පුළුවන් සැබෑ දක්ෂතාවයක් තියෙන ප්‍රතිපත්තියක් තියෙන අදහසක් තියෙන නායකයෙක්ව මේ රටේ නායකයා කරගන්න එක තමයි. එහෙනම් අපි ගිල්ලෙන්නම් තවත් දවසකින් හමු වෙමු. ඔබට මෙවැනි වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් ටැප්‍රබින් TV නාලිකාව subscribe කරන්න. පහලින් ඇති bell සලකුණද click කරන්න.